ඔබට අහුනද මාව? අහුනා. සමහර දේවල් තියෙනව නේද? නොකියත් හොඳට ඇහෙන. එහෙමත් වෙන කොච්චර කිව්වත් ඇහෙන්නේ නැති දේවලුත් තියෙනවා. ජීවිතේ වැඩිපුරම තියෙන හැම ඒවා. හරි. ඔබ දන්නවා අපි මේ කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා? Can you hear me? මේ ටෙලිනාට්‍යයට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් ජාතික නාලිකාවේ ඔබ වෙනුවෙන් විකාශය වෙනවා. ඉතින් මේ ටෙලිනාට්‍ය පිළිබඳව අපි දිගින් දිගටම සිකුරාදා අනුගසවෙන් කතා කළා. අද තවත් විශේෂ කතාවක් ටෙලිනාට්‍ය ඇතුළේ තියෙන විශේෂ කතාවකටයි එකතු කරගන්න හදන්නේ. මේක හරි රසවත් කතාවක්. රසවත් කියලා කිව්වම දැන් නාට්‍යයක් දැන් නාට්‍ය මේ සාමාන්‍ය නාට්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම නාට්‍ය තියෙනවා මේ ස්වභාවික ශබ්ද කියලා જાතියක් තියෙනවා ඊට පස්සේ තියෙනවා දෙබස් කියලා જાතියක් දැන් ස්වභාවික ශබ්දයි දෙබසුයි එක විතරක් නාට්‍යයක් යනකොට නැත්තම් බලද්දි අපි කියන මේක හරි ඒක අමු නාට්‍යයක් කියලා ඒක තමයි නාට්‍ය භාෂාවේ ඉතින් මේ අමු නාට්‍ය අමු ගතිය නැති කරන්න එහෙම නැත්නම් අපි අර ඉංග්‍රීසියෙන් කරන රෝගතිය නැති කරන්න කරන දේ තමයි ඒකට හැඟීම් දනවන හැඟීම් උද්දීපනය කරන්නට සහ අධ්‍යක්ෂකවරයා නිර්මාණය ඔස්සේ කෘති ඔස්සේ කියනට උත්සාහ කරන දේ සැබෑ ස්වරූපයේ ජනතාවට හඟවීම සඳහා තමයි මේකට සංගීත සංයෝජනය එහෙම නැත්නම් සංගීතය කෙනෙක් එකතු වන්නේ. ඉතින් මේක මහා පුදුම කාර්යයක්. මොකද සංගීතයට පුළුවනි නිර්මාණය කර මම ඉස්සලා කියපු හඬ දෙක ඔස්සේ ගෙන එන දෙය උද්දීපනය කරන්නත් පුළුවන්. නැති කරලා විනාශ කරලා දාන්නත් පුළුවන් තීව්‍ර කරන්නත් පුළුවන් ජීර්ණ කරලා දාන්නත් පුළුවන් ඔව් ඉතින් ඇත්තටම can you hear me මේ ටෙලිනාට්‍යයේ සංගීතයට එහෙම පසුබිම් සංගීතයට තේමා ගීතයට කොයි තරම් ප්‍රබල ඉඩක් ලැබිලා තියෙනවද එහෙම නැත්නම් ප්‍රබල ප්‍රතිචාර ලැබෙනවද කියලා ඔබ මේ වෙනකොටත් දන්නවා අපි දන්නවා YouTube හරහා මේ ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා ඒ සඳහා දක්වන අපිට ඉදිරිපත් කරන තියෙන කමෙන්ට්ස් හරහා අපි ඒව දකිනවා. ඉතින් හරි සතුටෙන් අපි කැඳවා ගත්ත මැදිරියට නාට්‍යයේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දිනේෂ් සුබසිංහ අයිබර් අයිබර් දැන් මම පටන් ගන්නද? මම පටන් ගන්න මට එක පටන් ගන්න එකක් තියෙනවා. මොකක්ද දන්නවද? දැන් ගොඩක් නිර්මාණවලට සංගීත අධ්‍යක්ෂණ කරපු අධ්‍යක්ෂකවරුන් එක්ක අපි කතා කරලා තිනවනේ. ඉතින් ඒ එක එකනට තියෙන තමන්ටම ආවේනික වෙච්ච ක්‍රමවේදයක් යම්කිසි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කිරීමේදී නාට්‍යයකට සංගීත අධ්‍යක්ෂණය කරන්න ඔබට ආරාධනා කරාම ඉස්සල්ලාම කරන්න මොකද්ද? එක එකනයි ක්‍රමවේද වෙනස් එක. ඔව් අධ්‍යක්ෂකතුමා කතා කරන ටෝන් එක මට ඉස්සල්ලාම අහගන්නවා. ඒ අධ්‍යක්ෂකතුමා කතා කරන වේගය ලය සමහර අය නිර්මාණයක් කියන එක දිගහැරලා කරන්න නම් එයා හමු වෙන්න හදන විදියක් තියෙනවා. එයා අනිවාර්යෙන් දීර්ඝ සාකච්ඡාවක් ඉල්ලනවා. බොහොම 3-4 පාරක් කතා කරලා හරි අපි මේවා කරලා. සමහර අය ඉන්නවා හදිසියෙන් වැඩේ කියලා. ඒක කාගේවත් වරදක් නෙමෙයි. සමහර අය ඉන්ඩස්ට්‍රියල් ටෙක්නික් එක ප්‍රොඩක්ෂන් කියන එක කරගෙන යනවා. සමහර අය ආට් කියන එක කරගෙන යනවා. ඉතින් ආට් කියන තැන සමහර අය ඉන්නවා ওই දෙක මැද්දේ කමර්ෂල් ආට් කියන දෙක මැද්දේ යන අය ඉන්නවා. ඒවා බොහෝ ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා සහ මිනිසුන්ගේ හදවත්වල හැමදාම ඉතුරුලා තියෙනවා. ඒගොල්ලෝ කතා කරන ටෝන් එකෙන් මම මැන ගන්නවා පළමුවතාවට මේක මෙන්න මෙහෙම වැඩ මට කරන්න තියෙන වැඩේ මෙන්න මෙච්චරයි කියන එක. ඒක මම දැන්ට කරපු ටෙලිනාට්‍ය 90කින්ම මම හිතනවා ඒ එවැනි මට කෝල්ස් ආවා නම් මට මැරිලා වැඩ කරන්න මට ආවා 10ක් විතර. 10ක් 11ක් තමයි ඇවිල්ලා තියෙන. අපිට ශේෂ්ත්‍රයේ රැඳී සිටින්න අපි කරගෙන යනවා. ඉතින් ඔතන තමයි ප්‍රධානම දේ. මේකව මැරලා වැඩ කරන්න ආපු කෝල් එකක්ද? මේක මැරෙන්නම අපේ. සුනිල් කොස්සා කියන්නේ අතර ඔබ හඳුනාගත්ත විදිහට මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද? ඔහුත් එක්ක සංගීතමය වැඩ කටයුත්තක් කරද්දි කොහොමද? ඔහු විශාල ඉඩක් තියෙනවා ඒක ඇතුළට. ඒ කියන්නේ ඔහු ආත්මකථනය. ඒ කියන්නේ හැම ඔහු ගන්න රංගන ඒ ඔහුගේ කැරැක්ටර් එකකට එනවනම් හොඳට බලන්න මේ නාට්‍යයේ සබ් කැරක්ටර්ස් නැහැ නිකන් අතුරු චරිත කියන ඒවාට ලොකු ඉඩක් නැහැ. බොහොම ගෑවිලා යන එක කොටසින් එයා ඉවරයි එහෙම වුණා. මෙයාගේ සුනිල් කෞස මහත්මයාගේ තියෙන එක තමයි කතාව ඇස්සේ මනුස්ස හැඟීම් කියන එක ඇක්චුවලි වෙන්න ගත වෙන කාලේ එයා ෂූට් කරනවා. අපි කියමු අපි මෙතන සිට අඩි 10ක් ඉදිරියට යන්න තියෙනවා නම් ඒ අඩි 10 අඩි 10 විදිහට ඔහු ගන්නවා. ඔහු මට දැනෙනවා බලා සිටින කෙනාගේ අර මේ සාමාන්‍යයෙන් අපි කියමු දුවන මිනිසෙක් මෙසේ මෙහෙම බලා සිටියොත් ඒක එක්තරා භාවනාවකට කියන්නේ ඒකේ තියෙන සිද්ධාන්ත ඒවා ඇතුලේ තියෙන සිද්ධාන්ත මෙයා ෂූට් කරනවා. ඒ කියන්නේ මිනිහව ස්ලෝ කරනවා. මිනිහාගේ බ්‍රේන් එක ස්ලෝ කරනවා. ඒතර මියුසික් මිනිහාගේ බ්‍රේන් එක ස්ලෝ වෙන්න ෂූට් කරනවා කියන්නේ ෂූටින් ආට් එකක් තියෙනවා කියන්නේ එතන අනිවාර්යෙන් එයා එක්කෝ නිශ්ශබ්දතාවයට ඉඩ දෙන්න ඕන එක්කෝ මියුසික් වලට ඉඩ දෙන්න ඕන. මේක ඇතුලේ තියෙන කතාව සාමාන්‍ය සමාජයේ ජනතාවට සමීප කරන ඉන්න එතන ඉඩ තියෙන නිශ්ශබ්දකමට වඩා
මියුසික් වලට. ඒතකොට මියුසික් වලට කරන්න තියෙන ඉඳ තියෙන ප්‍රමාණය ඔහුගේ අතිශය වැඩි. ඒක ඒක මගේ ජීවිතේටත් ඇතැම් සමහර කෘති ආශිර්වාදයක් වුණා. දැන් චිත්‍රපටයක් කර නාට්‍යයක් කර ගත්තාට පස්සේ වසුන්දරා දිනේෂ් කියපු දෙයක් කියන එක يعني අපි කියන ටයිම් ඇන්ඩ් ස්පේස් කියලා කාලය සහ ඉඩහසර කියලා මේ ටයිම් ඇන්ඩ් ස්පේස් දෙක තුල තමයි මේ ඒ කියන්නේ කාලය සහ ඉඩහසර කියන දේ තමයි සංගීතඥයාට ලැබෙන වපසරිය. ඒක තුල දාන්න ඕන සෙල්ලම් ඔක්කොම දාලා අධ්‍යක්ෂකවරයා කියන්න හදන දේ තීව්‍ර කරන්න ඕන. එතකොට මේක තුල ඔබට ප්‍රමාණවත් පරිදි ඉඩ සහ ටයිම් නැත්නම් කාලය සහ ඉඩහසර ලැබිලා තියෙනවද? නෑ නෑ මේක මගේ ජීවිතේ බොහොම බයෙන් කරපු බීතියෙම කරපු ප්‍රොජෙක්ට් එක මගේ මුළු නාට්‍ය ජීවිතේ මම හිතුවා මෙතනින් මම ඉවර වෙයිද කියලා. මොකද දවස් 4යි මට තිබ්බේ මේක කරන්න. ඒ කියන්නේ මට ඒතර කාර්ය තේරුම් ගන්න ඒගොල්ලන්ගේ පැත්තෙන් ඉමෝෂනල් බ්ලැක්මේල් එකක් ආවා. ඒ කියන්නේ කෝල් එකක් දීලා කිව්වා මේ මට තේරෙනවා හිර වෙලා තියෙන ප්‍රශ්නේ මොකද නාට්‍ය දැකලා නෑ පිටපත සම්පූර්ණ දැකලා නෑ ඒක නිර්මාණය වෙමින් පවතින්නේ එයා විශ්වාස කරනවා සබාදාම එයාට මාර පිටපතක් දෙනවා කියන එක මාත් ඒක විශ්වාස කරන අයගේ ඉන්ස්ටින්ක්ස් විශ්වාස කරනවා. හැබැයි අන්තිමට කතාවක් එනවා නිෂ්පාදකයා රුපියල් ලක්ෂ ගාණක් මේකට යට කරලා තියෙන්නේ ඔයා ඇතරියොත් මෙතන නිෂ්පාදකයාගේ මුදල්. එතකොට අපි තේරුම් මම තේරුම් ගත්තා හරි මම මාව කැප කර ගන්නවා කොහොම හරි මේ දවස් හතරෙන් මේක කරන්න කියන්නේ. ඔහු මට කතා කරලා හරියටම දවස් දෙකක් ඇති රූපවාහිනිය මේ ඕකේ කරා මේ සම්පූර්ණ මේක ගන්නවා කියන දැන. එතකොට අපි එක රාත්‍රියක නිදිමලාගෙන මුළු රාත්‍රියම අපි සම්පූර්ණ ගීතය පරිගත කරලා තිබ්බේ. 30 වෙනිදා වෙනකොට අපිට මේක රූමංශලේ මේ රූපවාහිනිය වැඩසටහන් වලත් අපි රාත්‍රියේ पर्फॉम करा ईडंगर दवास देखा ही थी म्यूजिक वर्ल्ड तुम वे नहीं था मामा म्यूजिक थी को गहा लाया हुआ पास से सुनील को समाज में कॉल लग दिला कि ना मैं म्यूजिक सेट इन मगे इन लग में आलू अंट मामा आवा ना मगे विवेचन करना मतलब मामा डैडी ले से विवेचन करना खाली आना मित्रों पर सकी ना ये आई तो मैं मगे जी दे लुकु शक्ति अकेला दी नहीं गुलां डिया हम हरी बाल म्यूजिक ने दिनेश में वा नि में एहम प्रकाश आवा अतन दी सुनील को समाज में मट की ना मैं वा इंसिडेंट मैं म्यूजिक गा दी मट इंसिडेंट रेल्टे मटोने मानुस आते मामा बाल ना मट एक කොටස ඉදීලා තින්නේ දැන් රූපණ සංස්ථාවයි. එනි මේ කවුද අපේ එඩිට මහත්මයා එක කොටස ඉදීලා තින්නේ. ඒ කොටසෙත් තියෙන්නේ තනිකර මුද බේකරියේ මුදලාලි විසින් මහිමි කියන තරුණියව විනාශ කර දමන්න එයාගේ ජීවිතේට කළු පැල්ලමක් ගේන සිද්ධියකට. ඒ කියන්නේ දැරිවියක් පැමිණෙනවා රස්සාවක් වාගෙන. මුදලාලි සතුව සල්ලි තියෙනවා. මුදලාලිට අවශ්‍යයි දැරිවිය තමාගේ ග්‍රහණයට ගන්න. ඉතින් මේක අද සමාජ සංස්ථාවේ සිද්ධ වෙන සිද්ධිය. ඒතකොට මේක ඇතුලේ මානසත්ත්‍ය මම කොහොමද අල්ලන්නේ තනිකර දැන් එහෙන ප්‍රශ්නයකට හවත් උනායි. හැබැයි එතනදී අහුණා මේ ලෝකේ එක තැනයි අපිට යන්න තියෙන්නේ හොඳ නරක කියන එක සාපේක්ෂයි මේ සියලු සමාජයේ ඇති වූ සිද්ධි දාමය ගත්තම ගනුදෙනු හෝමාරුවක් සිද්ධ වෙලා තිනවා. මිචෙල් يعني දැන් මේකේ මහීමිගේ චරිතයේ මිචෙල් දිල්හාරා නියෝජනය කරනවා රොජර් මහත්මයාගේ මේ මුදලාලිගේ චරිතයේ රොජර් මහත්මයා දෙදෙනාම හොඳ කරට කර ගැටන රංගන ශිල්පීන් දෙන්නේ. එතකොට දැන් බේකරියේ මුදලාලිට සල්ලි තියෙනවා මහීමිට සල්ලි නැහැ මහීමිට ජොබ් එකක් ඕන. බේකරි මුදලාලිට ජීවිතේ තනිකමක් තියෙනවා. බේකරි මුදලාලි නොකියා කියනවා මම සල්ලි දෙන්න මගේ තනිකමම නැති කරපන්. දැන් මේ අවශ්‍යතාව හොමාරෙදී මට දැක්ක මෙතනත් අඬන ගැහණු දරුවෙක් අතනත් අඬන මිනිස්සෙක්. ජීවිතේ මේ අපි කවුරුත් විවිධ විදිහට අඬනවා. අපි මේක නීති රාමුවකට ගෙනල්ලා සමාජ සදාචාරය කියන විෂයට ගෙනල්ලා අපි අපි ඒව විශ්ලේෂණය කරයි එළියේ ඉඳලා. හැබැයි හිත ඇතුලෙන් අපි යන ගමන තුල තනි වෙච්ච මිනිස්සු සල්ලි රස්සාවක් නැතුව මේ වැදගත් විදිහට සමාජයේ ඉන්න ඕන ගැහණු දරුවෝ. අනේ මේ දෙකේ ගැටීමක් නේ මේක ඇතුලේ තියෙන්නේ. මම එතනින් අල්ලගත්තා. ඔය රොජර් මහත්මයාගේ කාමරේට මම ආයේ පැමිණියා. ඒ කියන්නේ ඕකේ මුලින්ම කාමරේට මම මියුසික් එකක් ප්ලේ කරා. ඒක සම්පූර්ණ රිජෙක්ට් වුණාන් පස්සේ අතන පිටිපස්සේ සිට ආපහු මම කාමරේට ආයි ආවා. මට එතනදී මානසත්ත්‍ය තනිකම කියන එක ආවා. මම එතනින් පටන් ගත්තා. උතනින් ඔන්න ඔහොම තමයි මේකේ කොන අල්ලගත්තේ. ඔය තැන අල්ලගත්තේ අන්තිමට අපි එකඟ වුණා එක කොටස බැගින් කරලා දෙන්නේ. ඒ කියන්නේ එතකොට උදේට අපි කොටසේ මියුසික් ටික රෙකෝඩ් කරනවා. දවල් 2-3 වෙද්දී මේ එඩිටරේ යවනවා. එඩිටර ඊට පස්සේ රාත්‍රී විකාශයෙන්ද මෙතන එනවා. බැරිලා හරි ඔය අස්සේදී මැෂින් එකක් මොන හරි වෙලා අපි කියමු මොන හරි අපේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ගිලා ශිල්පීට මේවා වෙලා අතනින් තියෙන ට්‍රාන්ස්ෆර් එකක් මොන හරි වෙලා යගේ මැෂින් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකේ මොනාරි වෙලා හරි රිස්ක් එකේ කවි කරේ ප්‍රේක්ෂකයෝ මේක දැනගන්නවා. මේක ඇතුලේ මුල් කොටස්වල පොඩි පොඩි අඩුපාඩුකම් අපි සියලු දෙනාගේම තිබ්බා. මොකද ඒක ප්‍රේක්ෂකයන්ට ලොකුවට දැනුන්නේ නැහැ. නමුත් මට දකිද්දි දැනෙනවා මීට වඩා දෙයක් අපිට මේකට කරන්න තිබ්බා කියලා. වාර දැක්කම තේරෙනවා අනිවාර්යයෙන්ම. මොකද අපිටත් දැක්කම තේරෙනවා අපි කරපු වැඩක් ආප බැලුවට පස්සේ මීට හොඳට කරන්න තිබ්බා කියලා. මොකද ඔබට ඒක තුළ ඒක ඔබේ ඇඟේ තියෙන නිසා නේද? ඔව්. දැන් මේ මං පටන් ගන්න පළවෙනි කොටසේ රොජසනිමරත්න මහත්මයා එනකොට ඒ දෙන හැඟීම සංගීතින් පුදුමාකාර විදිහට ඔහුගේ චරිතය වචනයක්වත් කතා කරන්න ඉස්සෙල්ලා අපිට පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි එන්න 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 හැම චරිතයකට මෙහෙම දීලා
කතාව ටිකක් ආයි මියුසික් එක සොෆ්ට් වේගෙන යනවා. මොකද්ද මේ වෙන්නේ? ආයිත් මේ මේ ඊළඟ අදියරකුත් තියෙනවද? ඒ කියන්නේ සංගීතයේ දෙවන සහ තෙවන කියන අදියරන් තුනකටම හදලා තියෙනවද? ඔව් එහෙම එහෙම ප්ලෑන් එකක් මේක ඇතුලේ තියෙනවා. ඒ චාරිත වලට මම ගත්තේ ඒ කියන්නේ විශ්ව සාහිත්‍ය කියන තැන් මාගේ ජීවිතේ තියෙනවා. දැන් මම බලපු මේ මන් ලෝකේ මං හිතනවා මට වාසනාව හම්බුණා සංගීතය නිසා රටවල් 40කට විතර යන්න 42ක් වගේ. ඒ දී හැම දෙයකදීම මම ගොඩක් වෙලාවට මගේ පෞද්ගලිකත්වයේ තුල ගිහිල්ලා රැයට යාළුවෙක් එක්ක පබ් එකක ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් ගහන්න හෝ එහෙම මේ රටතොලේ තියෙන විශ්මය ඒ කියන්නේ මේ එහෙම බලන්න නෙමෙයි නිකන් අපි ගිහම ෂොපින් යන්න හෝ නෙමෙයි මම මියුසියම් බැලුවේ. මම බැලුවේ ඒගොල්ලන්ගේ තියෙන අතීතය, ඒගොල්ලන්ගේ ජන ජීවිතය. මම මෙන්න මේ මේකේ ඔන්න ඔය සමීප රූපයක් පොඩ්ඩක් දෙන්න. මේ මේක එක තැනක් මේ නාට්‍යයේ හතරවෙනි පස්වෙනි කොටසේදී මතුවෙනවා. මේක සම්පූර්ණ පොඩක් අයියා පුළුවන් නම් ගන්න. මේ මේ බලන්න මේක ඇති වෙයි නේ. මේ පැත්තේ අනිත් පැත්තේ තියෙන්නේ නෙප්චූන් ග්‍රහය. නෙප්චූන් ග්‍රහය මම දැක්කා. එකක් තියෙන්නේ වර්සයි පැලස් එක. එකකින් ලුවි රජුණගේ පංශ මහ විප්ලවයට ආයිති වෙච්ච එක. අනිත් දෙක මියුසියම් දෙකක තියෙන දේ. දැන් මේ මේ ඇන්ගල් තුනම බැරි වෙලා සුනිල් කොස්ත මහත්මයාට ෂූට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ 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 බලන්න අර රූපයට සාපේක්ෂව මනුස්සය මං කවර කාලයකත් මා විශ්වාස කරා මේ සමාජයේ එවකට ඉඳපු චරිත අවුරුදු 10 ගාණක් ඉඳපු චරිත අදත් ඉන්නවා කියන එක. ඒක සංසාරයේ තුල සංසාර සත්වයන් සැරිසැරීම. දැන් මෙතන නෙප්චුන් ග්‍රහය ගත්තම රෝම රෝම ග්‍රීක මේ පෙරණි يعني රෝමයේ මේ ක්‍රිස්තු මේ මේ ක්‍රිස්තියානි ධර්මයේ වැළඳ ගන්න ප්‍රථම කාලේ ඔය මේ නෙප්චුන් ග්‍රහයව ඒගොල්ලෝ මෙවගලේ සාගරයේ අධිපති දෙවියන්. එතකොට මේ 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 ලක්ෂ්මන් මහත්මයා මෙන්ඩිස් මහත්මයාව සුනිල් කොස්ත මහත්මයා මේ කොටසකට නිකන් චරිතයක් විහිළුවට ගේන්නේ නැහැ. ලක්ෂ්මන් පැමිණෙන්නේ මහා ප්‍රශ්න මාලාවක් ජාලාවක් මේ නාට්‍ය ඇතුළට ගේනවා. එතකොට මට නිකන් ඇහැට පේනවා මේ රූප දෙක මෙහෙම ටැලි වෙලා දිනවා. රජ මහත්මයාගේ එන්ට්‍රි ඔබතුමා ඔය මේ වාසන ඇහව වගේ රජ මහත්මයා ඇතුළට එනකොට බලන්න අහිංසක තරුණියක් ඇවිල්ලා ගියාසි මොකද්ද දන්නේ සයිලන්ට් එකේ ඉන්නවා. බීටික්සේ අර බියුටි ඇන් ද බීස්ට් කතාව වගේ ඩා ඩා මේ හවු දෙන්නේ මේ යෝධයා පැමිණෙනවා අර මේ බීස්ට් මා මේක. එතකොට ඉන්නේ එවැනි තැන්. එතකොට අනිත් එක තව තැනක් මේ නාට්‍ය තිබ්බා කරත්ත බැඳපු ගොන් මේ හරක් දෙන්නව පෙන්නනවා බොහෝ දෙනෙක්. ඒ කියන්නේ මේක ඇතුලේ බෞද්ධ තීරී එක මාර විදියට මේ මේ සිද්ධාන්ත මේක ඇතුලේ ෂූට් වෙලා දිනවා. මේ බැඳීම් නිසා මිනිස්සු දැලක පැටලෙන හැටි. ඉතින් මේ ඔය දෙකත් එක අන්තක දැන් ඊළඟ මේ ඊළඟ මේකේ එනවා එක තැනක් ඉදිරියේදී මේකත් මම කියලාම ප්ලේ කරන්න මේ එක මගේ ළඟම යාළුවෙක් හිටියා. එයාලට හම්බෙනවා දරුවෙක් දියණියක්. ඒගොල්ලෝ සමාජයේ අර මානසික වර්ධනය වැඩෙන් නැති දියණියක්. මනස සාමාන්‍ය විදිහට වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මානසික මේ මේකක්. ඒක ලෙඩක්. නමුත් ඒ අම්මයි තාත්තයි විශ්වාස කරනවා එසේ ලෝකයේ ක්‍රමවේදයට මගේ දරුවා රිජෙක්ට් වුණාට මේක දෙවියෝ අපිට දිව්‍ය ලෝකෙන් දීපු දායාදයක්. අපි මුළු ජීවිතේම මේ දරුවාව සන්තෝෂයෙන් හදනවා. මේ දරුවා අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. දැන් අද සමාජ ගමේ අම්මලා තාත්තලා දරුවන්ව ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ගන්නෑ. අපි ඔය කවදාද බලාගනි. සමහර අම්මලා තාත්තලා සම්පූර්ණ රිටයර් වෙලා බය නැතුව මේ වෙනවා පුතා මට මේක දෙන්න. දුව මට මේක දෙන්න. මේක දෙන්න. දැන් මෙහෙම ආර්ථික ක්‍රමයක් පෞල් සංස්ථාව අතර ඇවිල්ලා ඉවරයි. මේ සිස්ටම් එක මේ කරප් කරලා ඉවරයි මේ පෞල් සංස්ථාව අතර. නමුත් එහෙම නොවන උදාර අම්මලා තාත්තලා ඉන්න මේ රාජිතගේ දියණිය ඔය ඇක්සස් ඉන්ජිනියර්ස් වැඩ ගන්න කියන්නම කිව්වා. මේ මේ මගේ දරුවා මගේ දියණිය මම හැමදාම හදනවා. ඔයාට පුළුවන් නම් මේ ගීතය මට නිර්මාණය කරලා දෙන්න. මගේ වයිෆ් තමයි ලිව්වේ කියලා. මම මේක අපි කකා බිබී ඉන්නකොට මේ නාට්‍ය ගැන පොඩි සාකච්ඡාවක් තියෙනවා. සුනිල් කොස්ත මහත්මයා ඉදිරියේ මේක ගෑයුවා. සුනිල් කොස්ත මහත්මයා කිව්වා අපි මේක මේ නාට්‍යයට ගේන්න ඕන. මොකද මගේ කතාව ඇතුළෙත් මේකේ අම්මලා තාත්තලා සහ දරුවා අතර තියෙන සම්බන්ධය ඇසේ ඉන්වෙස්ට්මන්ට් නැහැ. මේක ඉන්වෙස්ට්මන්ට් මේකක් නෙමෙයි. දිනිය කියන කෙනා දැන් මේ රාජිත කියනවා දිනේෂ් කවදා හරි කොහේ හරි ඉන්න තාත්තා කෙනෙක් සමාජයට තාත්තා පිටරට අවජාතක විදියට ලංකාවේ දරුවා හැදිලා තියෙන්න පුළුවන්. කසාද නිසා දරුවා වෙන් වෙලා තියෙන්න පුළුවන්. තමාගේ දිනිය මොකක් හරි හේතුවක් නිසා අයින් කරලා තියෙනවා නම් මේ සින්දුව අහලා කවදා හරි අනේ මගේ දුව අහවල් රටේ ඉන්නවා අහවල් මේක ඉන්නවා කියලා ආයි හැරිලා එන්න ගැළවීමක් ගේන්න පුළුවන් නම් ඒක තමයි කාර්යය කියලා. ඉතින් මං හිතනවා මේ කැන් යූ හියර් මී නාට්‍ය එතනට මිනිස්සුන්ව හිමීට ගෙනියන මිනිස්සුන්ගේ මනසත්තේ කෙරෝලක් කතා කරන අධ්‍යාත්මික කෘතියක් නිසා මම හිතුවා මේ මේක මං gift එකක් විදිහට මේ මෙලඩිය දෙනවා කියලා.
මේක මේක මේ මෙහෙම හැදුනේ මේක මට නිකම්ම හැදිච්ච එක මේ මහා දේවල් නෑ මේක ඇතුලේ අසම සම මලක් සුදු නෙළුමක් වගේ රුවෙන් ගුණෙන් පැහැයෙන් දිලෙනා මගේ දෝනි අපේ දෝනි අසම සම මලක් සුදු නෙළුමක් වගේ රුවෙන් ගුණෙන් පැහැයෙන් දිලෙනා මගේ දෝනි අපේ දෝනි දෙවුලුවකින් ආ මගේ දෝනි අපේ දෝනි බොහොම ස්තුතියි අද දවසේ දායකත්වය නිසා ඉතින් can you hear me නාට්‍ය ශ්‍රී ලංකාවේ නාට්‍ය ශාස්ත්‍රයේ යම් කිසි විදයක ලකුණක් සටහන් කරන නැත්නම් සලකුණක් තිබෙන නාට්‍යයක් බවට මේ වෙනුවටත් පත් වෙලා ඉවරයි. ඒකේ සංගීත අධ්‍යක්ෂණයෙන් විශාල දායකත්වයක් ලබා දීලා නාට්‍ය තව වඩා විචිත්‍රවත් එකක් කරන්න ඔබ ලබා දුන දායකත්වය ජාතික රූපවාහිනිය පැත්තෙන් අපි අගය කරනවා. අනේ එහෙමනම් හොඳ ස්තුතිවන්ත වෙන ගමන් අපි නුගසවරෙන් සමු ගන්නයි සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරනවා මේ ගෙවෙන හැම මොහොතක් වගේම උදා වෙන හැම මොහොතක්ම ඔබට වාසනාවන්ත ජයග්‍රහී මොහොතක් වෙන්න කියලා. ගිහින් එන්න අයවා. ජාතික නාලිකාව